සමන්තහා චක්කවාලි සූ අත්‍රාගච්චන්තුදිීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තුසග්ගමුොක්කදන් දම්මසවන කාලෝ අයංබදන්ත දම්මසවෙන කාලු අයං බදන්තා දම්මසවෙන කාලු අයං බදන්ත නමුදස්සෙ බගෙවෙතුූ වරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ බගෙවෙතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝටස්ස භගවතු වරහතුෝ, සම්මාසංබුද්ධස්ස පූජනීය පින්වත් මහා සංග්‍රාත්නය නවසරයි. මේඋතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධරමය රසය මිහිරියාවිද ගන්ටහිත ඇති කාරුණික පින්වත්න. පින්වත් ඔබාපි මේ වෙලාවෙදී බූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්. අපගෙරෙහි අනුකම්පාවෙන්, අපගේම යහපත පිණිස, අපගේම දෙලොවහිත සුව පිණිස, අපගේම සංසාරදුකින් අත මිඳීම පිණිස. දේශනා කොට වදාල ඒ උතුම් සද්ධරමයෙන් කොටසක් දේශනාකරවාගෙන ශ්‍රවණය කරන්නට. අමන් විසින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් නෙත් ධර්මදක්ෂිණාව මේ ධර්මානු ශාසනා ශ්‍රවණයක නතරී, ඒ උතුම් ධරමය ලෝකවාසී ධර්මයට කැමැති හැම කෙනෙකුටම. පහසුවෙන් ශ්‍රවනී කරන්ට අවශ්‍ය කරන ඒ ධර්මදානය ලබාදීන්ට. පින්බට දායකත්වය දරාගෙන කටයතු කරන කල්්‍යානමිත්‍ර පින්වත් පවුල් හතරක, පින්වතුන් අපට මුණ ගැහෙනවා. කුරුණෑගල උහුමීය ප්‍රදේශයේ ජීවත්වෙන නෑදෑ හිත මිතුරන් පිරිසක් මේ පින්කමට දායකත්වය දරමින් තමන්ග ඥාතීන්ට පිින්පෙත්්දෙන්ට කල්පනා කළ තියෙනවා. මහරගම Sස්ට පුෂ්පා රංජනී සහ මහින්ද පොන්නම් පෙරුම කියන ඒ පෙන්වත් මවුපිය දෙපල මේ පිංකමට දායකත්වයක් දරාගෙන කටයුතු කරනවා. ඇඹිලිපිටිය කැටගල් ආර ආනන්ද සෙවනිී පදිංචි ඉදිරිමාන්නගේ වසන්ති මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස මේ පින්කමට දායකත්වයක් දරනවා. ඒ වගේම සෑම වසරකම වගේ අද දවසෙ ඇමරිකාවේ ලාස්වේගාස් නුවරවාසය කරන සුමිත්‍රා කළුතොට පින්වත් මහත්මියත් මේ උතුම් පින්කමට පින්බට දායකත්වයක් දරමින් කටේතු කළ තියනු. නම් සඳහංකල පවුල් හතරේම වාසනාවන්ත පින්නතුන්ගේ මේ උතුම් අරමුණ නිසා. ලෝකයට ධර්මදානය දෙෙන්ටඕන කියන කල්්‍යානමිත්‍ර හැඟීම නිසා මුළුමහත් ලෝකයකට අද සම්බුදු බණපදයක් ඉතාම පහස්විං ශ්‍රවණය කිරීමේ භහග්්‍ය ලැබෙනු. බොහෝ දෙනෙක් දරමක් ඥාණය සලසාගන්නවා ජීවිතයට පින් කුසල් රැස් කරගන්න. මෙලව පරලවස්සූ පත්කරගන්නවා. අමාමහා නිවණට යන මග අවබෝධ කරගන්න මේ උදාර්ථර පින්කමෙන් ඒ උපදවාගන්න සිල්ු ආනිසංස දෙවියන්ටත් මේ නම සඳහංකල දායකට්‍රය දන්න පවුල් හතරෙම පින්නතුන්ගේ නමින් මියගිය පින් අනුමෝධංකරන්නට බලාපොරොත්තුන සිලු ාතිහිතමිත්‍රාදීන්ටත් සුජීවත්විඳගෙන පින්කමට දායකත්්‍රය දරන නම සඳහං කළ ඒ පින්වත් පවුල් හතරේම පින්වතුන්ටත් ඒ අයි බලාපොරොත්තුන හැමදිනාටමත් අපටත් මෙලව පරලව දෙලව ජීවිතයේ යහපත පිණිසත් සද්ධරමාව බෝධය පිණිසත්. සංසාරදුකින් අතමිඳී උතුම් මමා මහ නිවැනිින් සැනසීම පිණිසත් අපි හැම දෙනාටම එකසේ හේතුවාසනාාවීවාකින් අධිෂ්ඨානය ඇතුව අදත් අපි ධර්මස්ත්‍රවනය ආරම්භ කරන්න. කාරුණික පින්වත්න්නේ මම වෙනදා වගේම අද දවසිත් මේ උතුම් ධරමානු ශාසනාව සිද්ධකිරීම සඳහා, පපුතජ්ජන අපේ සාමාන්‍ය දැනුමිතියෙන් අදහස් අපිට තේරණ විදි අපි කල්පනා කන්න විදිහ අපේ සිතුම් පැතුම් එකතු කරන්නේ නැතුව මේ දරමානු ශාසනාවත් වෙනදා වගේම. තුන් ලෝකයක් පිළිබඳෝ මනාව අවබෝධ කරගත්තඒතුන් ලෝකෙම් මනාව නිදහස් වුන අනන්ත සීලසමාධි ප්‍රඥා විමුත්ති විමුත්ති ඥාන දර්ශන ආදී උතුම් සම්බුදු ගුණයන්ගෙන් යුක්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අපගේ ශාස්තෘූන් වහන්සේම දේශනාකොට වදාල උන්වහන්සේගේ සර්වඥතාක් ඥානයට අවබෝධ වන ඒ උතුම් ධරමයම උපුටාගෙන ඒ ධරමයම ගුරුතන්හි තබාගෙන මේ ධර්මානු ශාසනාවත් මම සිද්ධ කරට කල්පනා කලාා. මං ඒ සඳහා මාතුෘකාවක් හැටියට ගත්තා මජ්ජිම නිකායේ, බික්කු වරගේයට ඇතුළත්ව තියෙන කීතාගිරි කියන සූත්‍ර දේශනාව. අපි එහෙනම් අද ගැෙනගන්නේ විශේෂ දහම්කණු රාසියක් ඇතුළත් කල්ලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල කීතාාගිරි සූත්‍රය. පින්වත්න්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්ට එදුනේ කීතාගිරි කියන නියන්ගමීට. ඒ කාලෙ භික්‍ෂුන් වහන්සේලා එක තැනක ඉන්නේ වස්තුම් මාසි විතරයි. නොවම්බර් මාසේ දැන් දවස් දෙකතුනකට කලින් අවසංගුණ එතුොටේ නොවැම්බර් මාසේ පුරපසුලොසක පොහය දවස තිබුණේ දහ අටවෙනිදා එදැයින් මේ වස්සාන කාලසීමාව සම්පූර්ණයෙන් අවසංගුණ. ඉතින් ඊට පස්සේ දැම් මේ සාමාන්‍ය කාලය අර වස්තුම් මාසේ විතරක් එක තැනකම වැඩහිටපු මහාසංගය හා ඊට පස්සේ දෙව්මිනිසුන්ගේ ලෝකයාගේ හිතසුව පිණිස ධරම චාරිකාව වඩිනෝ. ඉතිං ඔන්න මේ කියන දවස්වොල මේ බුදුරජාණන් වහන්සේ ජියමාන වැඩහිටපු කාලිත් මේවාගේ කාලිට දැම් මේ වස්කාලිවරුණාට පස්සේ. වස්සාන කාලසීම ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ භික්‍ෂන් වහන්සේලාත් එක්කම දහම්චාරිකාය වඩින්ට පිටත් වුණා. ඒ විදිහට චාරිකාවි වඩිද්දී දවසක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේත් එක්ක වැඩම කරපු භික්ෂන් වහන්සේලා අමතලා වදාලා, වත් මහනනි මම දැන් දානිවලදන්නේ රාත්‍රී ආහාරය ගන්න නැතුව. ඒ නිසාම මට හරි පහසුයි. රෝගපීඩා අඩුයි, කරදර අඩුයි. කාය බලය හොඳට තියනවා. මහනනි ඒ නිසා ඔබත් රාත්‍රී ආහාරයෙන් තොරවදානි ගන්ට. එතකොට රෝගපීඩා අඩුයි කරදර අඩුයි කාය බලේ හොඳට තියනවා. ජීවිතය නඩත්තු කර ගන්නඩ හරි පහසුයි. කැනෙ සමහරවිට රාත්‍රියයට ආහාර කලින් ගණටත් ඇතිනි සමහට විට මම හිතන්. එතකොට දැම් බුදුරජාණන් වහන්සි තේරුම් ගත් අවබෝධ කර ගත් ඇමි රාත්‍රිය ආහාරෙන් වැලකුණුත් විශේසින් මේ කය වෙහෙසලා කටයුතු බහුල වසින් කටයුතු නොකරන සාමින් වහන්සේලාට රාත්‍රිය ආහාරය නැතුව ඉන්න තරමට පහසුයි අර උදේට දහවලට ගත් ආහාරටික හොඳට දිරවලා සම්පූර්ණ සඩිරේටයක උරාගන අවසංවෙලා යනෝ එතකොට පහෝදා උදෑසන්ට දානයවන්දන කොට සම්පූණ හිස් බඩකටයි ධනටික වල්දන්න තියෙන්නේ. එතට ඒටිකත් මනාව සරිරේයට දිරවීම උරාගැනීම සිද්ධ වෙනවා. අර අපි දන්නවානේ ආහාර කුසේ තියෙද්දි, භාගෙට පැසුනු ආහාර තියෙද්දි තව නොපැසුණු හාර කොටසක් අපි සරීර දාගත්තහම මේ දෙක එක් කහවුනහම දිරවාගන්ට හරි අපහසුයි. එතකොට ආමාසයටත් ඒක මහ පීඩාවක්. රි අනිකුත් අවයාව කොටස් වලටත් ඒක මහ පීඩාවක්. ඉඩවස මහා විකුෘති ආහාරයක් තමයි සරිරය ඇතුළෙ හැදෙන්න්නේ. ඊට පස ක දිරවගන්ටඒ සරිරට උරාගණ්ඩ ගිහාම හරියට ගැටලු ඇති වෙනවා. ඉටස අනිකුත් ලෙඩරෝග කායික අපහසුතා ඇති වෙනවා. ඒ නිසා මේ උදේ දහවල්ට ගන්න ආහාරටික හොඳ ටැන්ගට දිරවලා අනවශ්‍ය පෝසනයක් ඇඟට එන්නේ නැතුව සරීරයේ තරවාරු නොවී අනිකුත් අනවශ්‍ය එකතුවෙන කොටස් නැතුව බෝම සමබරව සරීරයේ පවත්වා ගන්ට මේ උදෑසනට දහවලට ගන්න ආහාරවේල් දෙක හෙමනැත්තං එකවේල මොකද සමානට බුදුරජාණන් වහන්සේ දහවල් කාලය ගන්න එක ආහාරවේලකින් දවසම ජීවත්වෙලා තිය. ත ඒක බොහෝම පහසුයි කියලා උන්හන්සේ වදා. දැන් අපට උනත් තේරෙනවා. උදේට දහවලට හොඳට ආහාරටික වැළඳවාට පස්සේ ඊර් පස්සේ වතුර ටිකක් වගේ දෙයක්. වෙන ගිලම්පස පානයක් වගේ සුළු දෙයක් ගන්නවා විසක බර ආහාරයන් නොගන හිටියහම හරි සැහැල්ලුවක් දැනවා පහෝදා උදේටත්. රාත්‍රී කාලයටත් එහෙමයි නිදිමතා අඩුයි බණ භහාවනා කරගන්නවත් දහම් පොත පත කියවන බලනේවා. මේවා කරගන්නට හරි පහසුයි. ආහාරයක් ගත්තොත් එක පාර්ටම? හරි නිදිමතයි බත්මතය නිදිමත්තේ ඒව හැමදේම තියනවා ආහාරවල ඇල්කෝල් පවත් තියෙනවා කියනවින් ට එම අපහස. ඉනිසා බුදුරජාණන් වහන්සේ මේ විදියට සාමින් වහන්සිලාට අලුත් සිික්‍ෂාපදයක් විදිහටත් වගේම අලුත් වැඩ පිළිවලක් විදිහයට සහිපත් කළා ්‍රාත්‍රහාරෙන් වැලකෙන්ඩ කියලා. ඒ කාලෙ බුදුරජාන් වහන්සේ අම ප්‍රකාශ කරනවද ඒක අනුගමනය කරන් උන්වහන්සේලා සරණ ගියපු ස්්‍රාවක පිරිස. බදුරජාන්හන්සේ සරණ ගීපු ශ්‍රාවකයන් වහන්සල නිතරම සැදී පැහැදි හිටියා. යමක් එපා කියනවද ශාස්ෘන් වහන්සේ නොකරින්ටත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් නිතරම සූදානම හිටියා. යමක් කරන්ඩ කිවෝත් ඒකේ ආකාරෙන්ම ශ්‍රාවකයන් වහන්සලා සිද්ධ කලා. ඉති මේ සාමීන් වහන්සේලා බුදුරජාණ වහන්සසි යවවාදයට බොහෝම සතුටනා. සතුට වෙලා එහෙමයි භාගතුන් වහන්සේ කියලා පිළි අරගෙන ඒ දිහට දිගටම කටයේතු කලා. මේ විදිට චාරිකාව වඩින අතර දුර බුදුරජාණන් වහන්සේ මේ දේශනය කරපු කීටාගිරි කියන නගරටත් වැඩම කලා එක කාලෙ මේ කීටාගිරි කියන නගරේ අස්සජ පුනබ්බසුක කියන භික්‍ෂූන් වහන්සේලා දෙනව වාසේ කලා. එතින් බුදුරජාණන් වහන්සේ චාරිකාව වැඩිය මේ භික්‍ෂූන් වහන්සේලා එක දවසක් හවස් කාලේ. අඩ අස්සජි පුනබ්බසුක කියන භික්ෂන් වහන්සේලා හම්බවෙන්ට වැඩිය වැඩම කරලා කියනවා ආයුස්මත්තුන් වහන්ස දැන් භාග්‍යතුන් වහන්සේ රාත්‍රීභෝජනය වැලකිලයි දානිගන්නේ භික්ෂු සංඝයාත් රාත්‍රභෝජනිින් වැලකිලයි දානිගන්නේ මේ විදිර රාත්‍රීභෝජනින් වැලකිලා ධනමාන ගන්න නිසා රෝග පීඩා අඩුවෙන් සැහැල්ුවෙන් කාය බලය හොඳයට ඇතු පහසුවෙන් ජීවත් වෙනවා. ඒනිසා ආයිස්මතුන් වහන්ස ඔබ වහන්සේලා රාත්‍රයාහාරෙන් වෙන් වෙලා ගන්ට එහෙම කළහම බහන්සේලාටත් ත්‍රරෝග පීඩ අඩුවෙන් සැහැල්ලුවෙන් කාය බලය ඇතුව පහසුවෙන් ජීවත්වෙන්ඩ පුළුවන්. කියලා කිව. එතොට මේ අස්සජි පුනබ්බසුක භික්‍ෂණ වහසේ කියනවා ආ එහෙම කෝමද. අපිනං එහෙම නෙමයි අපි නං හවසටත් දානටිකක් වලඳනෝ. රෑටත් වලඳන උදේටත් වලඳනෝ. එහෙම වලඳලත් තොය කියනනා නිසන්සේ අපිටත් තියෙනෝ. බලන්ට එහමනම් බුදුරජාණන් වන්සේ වැඩෙන්ඉදිද්දි දුරජාන්හසගේ අදහසට කීකරුන් නැති සමහර අය හිටිය නං මේ කාලෙ ගැන මොන කතාද මේ කාලෙගැන අපි කෝපවෙඩ කලබලවෙඩ දෙයක් නෑ. ඊට පස්සේ මේ අය මේ විදිහටත් කියනවා. මේ ජීවිතයේදි ලැබෙන වාසි අත්හැරලා පස්සේහෙමනත්තං පරලෝකෙදි ලැබෙනේ වහොයන්න කවු්ද. මේ සාවිනාාන්සලා කියන කතාව හැටි බලන් අට සාවිාන්සලාට මේ අදහසේ සාධාරණකම බේ දෙන්නට ඒත්තු ගන්නට බැඩි වුණකොහොම හරි. ඊට පස්සේ අර භික්‍ෂූන් වහන්සේලා ආපහෝ බුදුරජාණන් වහන්ස ගාවට වැඩිය. වැඩලකිව්වා සාමීනි භාගතුන් වහන්ස අද අපිට හරි වැඩක් වුණාන. අපි ගිහින් අස්සජි පුනබසුක භික්‍ෂුන්ට කිවා ආස්මතුන් වහන්ස දැන් භාගතුන් වහන්සේ භික්‍ෂු සංගහත් රාත්‍රී භෝජනයෙන් වැකිලායි දම්පැන්ගන්නේ ඒනිසා ආබාධ රහිතව සැහැල්ුවෙන් කායබලය ඇතු පහසුවෙන් වාසය කරනවුන් වහන්සේලා කිය. ඒ නිසා අයුස්මතුන් වහන්සේල ඔබහන්සේලත් ඒේවිදියට ආාධ රහිතව සැල්ුවෙන් කායබලින් යුත්ව හසුවෙන් ඉටවනං බුදුරජාණන්වාසේ පෙන්නලා දුන්න ඒ පිළිවෙත අනු ගමනය කරන්න. ඒ වැඩපිළිවල්ට අනුව රාත්‍රීභෝජනය වැලකිලා දානි ගණ්ඩ කියලා. එහෙම කිව් හම යස්සජිපුුණා බසුක දෙනම කිව්වා එහෙම කොහොමද කරන්න. අපි නං අවසටත් වලග ෑයට අත්ිකක් වලඳනවා උදේටත් වලදවා. දැන්දැන් ලබන්ඩ තියනේවගන්නේ නැතුව, පස්සෙ දවල් අපිට ඕන නෑ ඒව බලාගෙන පීන්නෙ නෑ කියලා කිව්වට. ඒ වෙලාවි බුදුරජාණන් වහසේ වදාලා මහනනි එහනම්. ඒ භික්ෂූන් දෙනමට එන්ට කියන්න. ශාස්ත්‍රෝන් වහන්සේ ඔබට කතා කරනවා කියලා පනිවිදයක් යවන්ට. ඉතින් භික්‍ෂූන් වහන්සේ නමක් ගිහිල්ල පනිවිඩි කියා හිටියා. ඔන්න අස්සජි පුනබසුක භික්ෂූන් වහන්සලා දෙනම බුදුරජාණන් වහන්සේ බැහදකින්ට ඇවිත් වන්දනා කළ පැත්තගින් වාඩිවුණ. බුදුරජාන් වහන්සේ ආසා හිටිය, මහනනි මේ කාරණ හැබැයිද. බහන්සේ ගාවටම මේ භික්ෂූ වහස ඇල්ලා මෙන්න මෙම ප්‍රකාශයක් කලාාද. ආයිස්මතුනි බුදුරජාන් වන්සේ රාත්්‍රබෝජනි වැලකිලායින්න භික්ෂූ සංගහ ්‍රාත්්‍ර බෝජන වවැකිලායින්න නිසා බාගතුන් වහන්සේ භික්ෂ සංගහ තාබාදඩුවෙන් සැහැල්ලුවෙන් කායබලින් යුක්තව පාසුවෙන් වාසයකරනවා එනි සවබහන්සලා ත්‍රා්‍රභෝජනි වැලකිල ආහාර ගණඩ එතකට බහන්සලටත් ඒේ කියන ආනිසන්සේ ලබන්ඩ පුළුවන් කිය. හෙම ප්‍රකාශ කරපු වෙලා වේ ඔබවහන්සේලා මෙහෙම ප්‍රකාශයක් කලා කියන්නේ හැබැද. අනේ ආස්මතුනි අපි නං හවසට වලදවා රෑටත්වලඳන උදේටත්වලන්න හැබැයි අපිට ඔයගේ නානිංසත් තියනවා. එනිසා දැන්දැම් ජීවිතය ලබෙන්ඩති නානිසංස ගන්නවා මිසක් කාපී මේ පස්සෙ වෙන ඒවා ගැන හොයන්ට ඕනෙ නෑ කියලා ඒවිදිී ප්‍රකාශයක් ඔබවහන්සේලාක් කලාාද කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙනමගින් ඇහැවා. එතොට මේ භික්ෂූන් වහන්සේලා, එහෙමයි ස්වාමිණි කියලා කියා හිටිය. දැ මේ සාමිනන්සල් ළඟ එක පැත්තකින් හොඳකුත් තියෙනවානේ මොකදද ඇත්තම කියනවා. නැත්තම් මේ කාලය ඇහ වූ අනේ අපි දන්නවත් නෑ. අනේ අපි විට මතකවත් නෑ කියලා කියයි අපිට අප කොහොම දෙහෙම කියන්නේ අපි කියනවා දෙහෙම කියලා තවනනං අර අර සාමින්ාන්සලත් අමාරුවේ දාණ්ඩම කියනවේ. දැ මේ සාමින්නාන්සල කියනවා එහෙමයි ස්වාමිණි කියලා. අන එත්තනෙන්දල තමයි බුදුරජාන් වහන්සේ. ලස්සන දේශනය සිද්ධ කරන්න පටන්ගත්. දැන් අඩ අස්සජි පුනබසුක දෙනම එක පැත්තක ඉන්නෝ. අනි පැත්තේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව ජීවත්වෙන පිරිසත් සාමීන් වහන්සේලාත් වැඩඉන්න. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂු සංඝය ආමතලාහනවා මහනන මම මෙන්න මේ විදිහට බණ කියලා තියෙන බව ඔබ දන්නවාද. මනුස්සයන් සැප් දුක උපේක්ෂා විඳීම් විදිනවා. මේ සැප දුක් උපේක්ෂා විදිද්ධී, අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා කියලා. දැම්පින්වදි මම්ේ දේශනා බොහෝම හිමීට කරන්නේ පහුග දවස්සුල් අපේ දරම දේශනා හපු පින්නතුන් කීපදනෙම අපිට කතා කල්ල කිව්වා අනේ හාමුදුරුවනි ඒ දහම්කාරණනා ටික නම් බොහොම හොඳයි අපි හරිම ආසාවෙන් අහන්නේ නමුත් අපිට ඔබවහන්සේලා ඉක්මනින් කියාගෙන කියාගෙන යනකොට, මතකතියා ගන්ට අමාරුයි සටහනක් ගහ ගණ්ඩ ගියත් ඒක ටිකක් පැටලෙනෝ. ඒ නිසා අනේ හාම්දුනිි පුළුවන්නන් ිකක් හිමීට කිය ටිකක් වෙලා ගියත්කමක් නෑ ධර්ම දේශනා එකකින් කරන එක දෙකක් වගේ දික්කුණත් කමන්නෑ ටිකක් හිමීට කියන්ට අපිට පහසුවෙන් තේරුම් ගණට ලේසි වෙන්ඩ කියලා එහෙමඉල්ලිම් කීප දෙෙනෙක් කලා. ඒ පින්නතුම් ගැනත් කරුණාවෙන් තමයි මං මේ කාරණ ටිටයක් හිමීට මේ කතා කරලා කියන්න. ඔබට හොඳටහගනිඉඳලා මතකතියාගන්ට ඉළඟට කෙටි සටහනක් කියම හදනවනං ඒකටත් පහසුවෙන්ට. මං වේගෙන් කියනගියොත් ඔබට ටිකක් අමාරුවෙන හින්දා. ඉතන් පින්වර්ති බුදුරජාන් වහන්සේ මෙහෙම වදාලා සැපදු මනුස්සයන් සැපදුකු උපේක්ෂා විඳී මිඳනවා සැප දුක් උපේක්ෂා විඳිද්දිී අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා කියලා මම දේශනාවක් කරලා තියෙන ඔබ දන්නවද දැම් මේ අහන්නේ දසමට එතවට භික්‍ෂූන් වහන්සේලා ප්‍රකාශ කලා සාමීනි එහෙම නම් දේශනාවක් ගැන අපි අහලා නෑ බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි මහනනි නමුත් මම දේශනා කරලා තියෙන මේ මෙන්න මේ කාරණය ගැන ඔබට මතකද මොකදද මේ මනුස්සයන්ට සැපවිදිින්ට ලැබෙනවා ඇත්තැම් සැපතියෙනවා විදිින්ට ගියොත් අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. ඇතැම් සැපතියෙනවා විදිනකොට අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. මෙන්න මේ විදියට මාවිසින් දේශනා කළ තිබෙන බව දන්නවාද. එසේය භාග්‍යතුන් වහන්සේ එහෙම නම් දේශනා කළ තියෙනවා අපි දන්නවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා සමහර අවස්ථාවල මනුස්සයන්ට, දුක්විඳින්න්ට සිදුවෙනවා මේ දුක්විඳින්ට ගිහාම ඇතැම් දුක්තියෙනවා අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා ඇතැම් දුක්තියෙනවා අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනෝ ඒ වගේම මනුස්්‍යයන්ඩ විදිින්ට ලැබෙනවා උපේක්ෂාවිඳීම් ඇත්තැම් උපේක්ෂාවිඳීම් තියෙනවා ඒවා විඳින්ට ගියොත් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා තව සමහර උපේක්ෂාවිඳීම් තියෙනවා ඒවා විඳින්ට ගියොත් අකුසල් පිරිහිලා කුසල් වැඩෙනෝ උන්න ඔහොමහලා තියෙනවාද කියලා ඇහැවවා. එසේ භාගතුන් වහන්සු ඔහොම නං අපි අහල තියෙනවා කියලා කිව්වා. බොහෝම ොහොඳයි කියලා බුදුරජාණන් වහන්සේ අනුමෝදංග වුණ. මහනනි දැම් මම මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. තථගතයන් වහන්සේ ප්‍රකාශයක් කරනවා මේ ලෝකයේ තියෙනවා සැප. සමහාට සැප තියෙනවා ඒවා විඳින්ට ගියොත් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා මහණනි ඔය කාරණය ගැන මම අවබෝධ කල්ලා නැත්තං, ඒක මම දැක්කෙ නැත්තං, ඒක මම නුවනින් අවබෝධ කළේ නැත්තං, සාක්ෂාත් කළේ නැත්තං, ප්‍රඥාවෙන් ඉස්පර්ශ කළේ නැත්තං, එබබන්දුු එකක් මං කිව්වොත් ඒක ගැලපෙයිද. භික්ෂුන් වහන්සලකිවන් නෑස්වාමිනේක කොහෙත්ම ගැලපෙන්න්නි නෑ කියලා. මහනනි මම අවබෝධයෙන්මයි මේක කිව්වේ. මේ කාරණේ නුවනිින් සාක්ෂාත් කරල ප්‍රඥාවෙන් ස්පර්ශ කරලමයි මම් මේ ප්‍රකාශය කරන්නේ. ඇත්තැම් සැප තියෙනවා ඒ සැප විනිින්ඩ ගියෝොත් අකුසල් රැස්සෙනවා. තියෙන කුසල් ටිකත් පිරිහෙනෝ. ඒනිසා අතාගතයන්වන්සි ප්‍රකාශ කරනවා ඒ සැප අතහරින්ට කියලා. ඒනම් බුදුරජාණ වහන්සේ මේ සැප අතහරිින්ට ගැන් අපිට තරහාකට නෙමේ. ද අපි දුකටපත් කරන්න නෙමෙ අපිට සැපවිඳින්ට දෙන්න ඇතුව. සැපෙන් ඇත් කලා දුක ලබාදෙන්ට නමයි බුදුරජාණන් වහන්සේ ඒ වගේ ප්‍රකාශ කරන්නේ. අපේ කුසල්ටික පරිස්සංකරග නකුසල් වලින් අපි බේරගන්නට මොකද නැත්තං ඒ සැපවල්ට ගියහාම අපේ අකුසල් රැස්වෙනවා කුසල් පිරිහෙන. ඒක බුදුරජාණන් වහසේ අවබෝධෙන් දකින නිසා අපිට මෙන්න මේ සැප අතහරිින්ට කියල වදා. දැම්පින්වත්න්නේ ඔන්න බලන්ට මේ අතහරිට ගෙන සැප බලමු. සමහරු ප්‍රාණගාථය කළ සැපවිඳින්ට හදනෝ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සැපාතහරින්ට කියලා. සමහරුන්ඩ පුළුවන් හොරකංකල්ලා කොමිස් ගහලා හොඳට කාලබීලා සැපසේ ඉන්ඩ පුළුවන්. තමන් වැඩ කරන්න ආයතනයට තමන් දේශපාලක්නියක් වගේටයක්ක් ඉහළ තනසුර ඉන්න කෙනෙ නම් පල්ල ඉන්න කට්ටියව හිරකරගෙන බයකරගෙන කොමිස් අරගන පගාරගන කප්පං අරගෙන එහෙම තමන්ගේ බලපුලුවන් කාරකම් පාවිච්චි කල් අනිත් අයි තලාපෙල්ලා අනිත් අයිගේ දේවල් සොරාකාල පැහැරගෙන වංචාවෙන් අරගෙන එහෙම සැපවිනින්ට කාලබීලා ඉඩ පුළුවන්. හොඳ ගෙවල්දුරුවල් හදාගෙන බිද්‍රරටවල්ල සවාරි ගිහිල්ලලා එහෙම ඉඩපුලුවන්. හොඳ ඇඳුම් පැරඳුම් ඇඳගෙන්. බුදුරජාණන් වහන්සි වදාල අන්න ඒ සැපාතහරින්ට. මොකද ඒකින් අකුසල් වැඩෙනොමිසක. කුසල් වැඩන්නේ නෑ තියෙන කුසලයක් දැන්වඔය, ගොඩාක් යමක්කමත් තියෙන සැපසම්පාත්්‍රදින දේශපාලන නායකවන්ටම මිනිස්සු හරියට බනිනවා දොස් කියනවනි මෙයාලට හොඳට සැප සම්පත්තියවා ඒත් හදි සියකට පඩිය ඉල්වා අසරන මිනිසුන්ට වියදංකට් ඒත් දෙන්නට බැකිව කියල පෞගී කාලි. එයාලට හැබැයි යානවාන් හැමදීමම ලැබිලා තියෙනවා. පෙර පිනකට ලැබිච්ච දේවල්. යාලා ඒක පාවිච්චි කල්ල තව තව කුසල් රැස්කරාණන් ඒ සැපෙන්. වටිනෝ නමුත් ඒ සැපාවිච්චි කරරයාලා බොරු කියලා කොහොම හරි අර ඒ නරක පැත්තට වැඩ කරනවාමසක හොඳ පැත්ක දෙයක් කරන්නේ නෑ. එති මිනිසු දොස් කියනෝ මිනිසු බානිනෝ ඒක තේරුමක් නෑ පින්වත්න්නේ ඒක ඒ මිනිසුන්ගේ පෙරපිනට ලැබුණට නැවත පින් රැස් කරන්නේ නෑ දරැන් තියෙන කුසල් ටික පිරිහි පිරිහි යනවා ඇයි ඒ සැපසම්පත් භාවිතා කරල මනුස්ස ජීවිතයේ භාවිතා කල්ල අනිත් මිනිසු රවට්ටනවා අත් සමහට ප්‍රාණඝාත පවා කරනවා අනිත් මිනිසුන්ගේ දේවර් සොටකං කරනවා පැහැරගන්නවා වංචාවෙන් කොමිස් ගහනවා ඒ පගාගන්න වගේ නිකං අසීලාචාර වැඩ කරලා ඒ සැප විඳගෙන ඉන්නගොට කාලබීලා කුසල් පෙර කුසල් ටික ඔක්කෝම පිරිහි පිරිහියනවා අකුසල් රැස්සෙනවා. ඔන්න සමහරුන්ට පු ඒක නිසා තමයි බුදුරජාණන්සේ සැප අත්හ ඉින්දකිව. සමහරුන්ඩ පුලුවන් සල්ලාලක මේ දිලා සැපවිඳින්ට. බුදුරජාණන් වහන්ස වදාල ඒ සැපයත් අතහරින්ට. ඒ සැපවිඳීමම හේතුවෙන් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනෝ. දැම් මේ ජීවිතයේ මනුස්සෙක් වෙලා ඉන්න පෙරබොහෝ ලොකු කුසල් තියෙන නිසා. දැන් ඒ මනුස ජීවිතයේ පාවිච්චි කරල්ලා අර සල්ලාල වැඩකරෝතුන් මනුස ජීවිතය තියනේ වාසනාගුණ උක්කෝම පිරිහි 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 යනවා ගීල් අන්තිමට එයාගේ තේජැස නැත්තුවෙලයනො. එයාගේ වාසනාගුඩ කුසල්ටික පිරිහිලා ඒක මරා කුසලු ත්‍රැස්වෙනකොට එයා පිරිහෙන කෙනෙක් බවට පත්වෙනුවෙන් මෙලවදීමත් බොහෝ දුක්කොල්ට පත්වෙනවා පරලවත්තේමයි සතරපා දුකටත් වැටෙන බුදුරජාණන් වන්සේ මේක හොඳයට දකින අවබෝධී. එතට අට ලබාගත්ත මනුස්ස ජීවිතය මහා කුසල කන්දක් තිබිච්චේක දියවෙලා යනොවා මේ සල්ලාලකම යෙදිලලා සැපවිදිෙනු. ලට ඒ සැපවිඳීමක් තමා ඉහැබැයි අකුසල් රැස්සෙනවා කුසල් පිරිහෙනෝ. එතකට බුදුරජාණ වන්සේ සැපාත්තහරින්ද කියනේ සැප විඳීම හේතුවෙන් එහෙම නම් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. සමහරයට පුළුවන් බොරු කියලා කේලං කියලා සැපවිඳින්ට දැම් බලන්ට බොරු කියලා කේලම් කියලා මිනිස්ු අතර සමගිය නැති කරහම් අසමගි කරහම් ඔය ධර්මය සඳහන් වෙනවා අසමග්ග නන්දිනෝ. අසමගග රතු සමහරයි ඉන්වා පින්වදන්නේ මේ එයාල සටුටුවෙන්නේ අසමග්‍ය රතුෝ එයාලා ඇලිලා ඉන්නේ අසමගි කිරීම. එකන් එයාල කැමතිම වැඩේ තමයි තවක් පිරිසක් අසමගි කිරීම.ඒට හරි ආසයිකත් යසමග රතුෝ ඒ කහෙමිකය. අසමග්‍ය නන්දිනෝ. එයාල සතුටුවෙන්නේ, පිරිසක් අසමගි කරලා හොඳට සමඟිව ඉන්න පිරිසක් අසමගි කරලා බේදබින්න කළ එමිනිස රණ්ඩු සරුවල්ලෙනවා බලාගෙන සතුටවෙන පිරිසින්නවා. දැන්ඔ අපිට තියෙන පොඩිකාල එකක කැමතිම දේව ලිගන ගන්් දැන් ස්කෝලෙ වුනත් විෂයන් නමය අදහයක් ඉගැන්නවාට ඕකෙන් අපි එකත් දෙකත්වයවා කැමැති මේවා. අපේ එකට ගෙන ප්‍රියතම විශය. එහමත්තන් පේවැඩි සබ් ජෙට් එක මොකදගේ ලවවා අපි ගෙන අපි කැමතිම එක්ො චිත්‍රාදිින්න්ට නැත්තන් ගායනය කරන්න. නැත්තන් අටන්ට ඔය ගනන් එම හදන්ට ඒට වැඩිය කැමති නෑ හැමෝම. ඉතින් සමහරු කැමති වෙන කාර්මික වැඩවල්ට කැමතිම විසේ වෙනයි. සමහරයි කවිසිදු වහන්ට සමහරයි ඔය එක චිත්‍රපට බලන්ට සින්දු වහන්ට එහෙමති නවා. එයාලා ඒ වැඩියම අනිත් වැඩ කලාඋනාට වැඩියෙන් සතුට වෙන්නේ අරදි. කැමතිමදී. තැන් ඔය මෙතන කියන? කේලං කියනකට්ටිය වැඩියම සතුට වෙන්නේ අර කාලබීලා ගමංගිහිල්ලා ්නාට්ටි බලලා චිත්‍රපටි බල්ලා සිින්දුවහලා කවි අහලා එම නෙමි. එයාලා ඒ වැඩ ඔක්කෝම කලාඋනාට වැඩ සමාජය කටයතු කලාට එයාල සතුට වෙන්නේ කේලමත් දෙක් දවසකට කිය ගණඩ පුුවන් වුනොත් තමයි දාට සතු. කේලං කියාගන්ඩ ැවුණුත් දවසකට එකක්වත් එදාට හරි දුකෙන් ඉන්නේ. කේලමක් කියලා අර්මිනිස්ස? කරන්නට බේදබින්න කරන්නට බැරිවුණු. එතොට එහෙම කේලන් කියලා බොරු කියලා එයාලා යම්කි සැපයක් විඳනවා සතුටක් ලබනෝ. මිනිස්සු බේදවිින්න කල්ලා ඊට සේ මිනිසු දෙපැත්තට වෙලා එ කොටා ගන්නකොට ගහමරා ගන්නකොට ඒ මැදට වෙලා එක වාසි ලබා ගණ්ඩ බලනු. එහෙම සමහර මිනිස්සු සැපවිදිනවා. එහෙම සැපවිඳි යරයට සලකනවනි. ඔයා හින්ද තමායි අපි බේරුුණ කියනකොට කියනවානේ මං මේක කියන්න ඔයාගේ හොඳට මේදේ අහලා ඔයාලා දෙන්න වෙෙන්මෙන්ට ඕහම හිටියොත් මෙහමයි වෙන්නන්නේ කියලා කියනවෙන්. ඊට පසේ වෙෙන් වෙලා ඒ මනි සිදුනු අන මෙයා අපිට හිතවත්කමටන මේක කිව්වෙේ මෙයා කිවෙනැත්තන් අපි විනාසයි මේ මනුස්සයයට අපි සලකන්්ඩෝනගේ අරකට්ටි සලකනොයිට පස. එම සැපවිදිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සැපයත් අතහරින්ද කියලා. සමහරු බීල ඔය කුඩු වගේ දේවල් ගහලා සැපහොයෙනවා. සැපයත් තිනවාකිෙලො කියන්නේ තරුණ ළමයි අද ගොඩාක් ලෝකෙ මහ විශාල සාපයක් විදිර පැතිල්ලදී ඒ සැපයත් අත හරිට කියන බුදුරජාන් වහන්සේ. බුදුරජාණන් වන්සේ වදාලා මහනනි මම මේ කාරණා දේශනා කරන්නේ අවබෝධීම්මයි බලන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනා කුසලතාවේ. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා මහනන ඇත්තැම් සැප් තියෙනවයේ සැප පුරුදු කරන්ටෝනි ඒ සැප පුරුදු කරන්න පුරුදුකරන්නඩ සැපයම වැඩෙනවා. ඒ සැප සේවනය කරනකොට කුසල් වැඩෙනෝ. අකුසල් පිරිහෙනෝ. මහනනි මේේ අකුසල් පිරිහෙන කුසල් වැඩෙන සැප ගැන තතාගතයන් වහන්සේ දන්නේ නැත්තං දැකළ නැත්තං අත් දැකළ නැත්තං සාක්ෂාත් කල නැත්තං ප්‍රඥාවෙන් ඉස්පර්ශ කල නැත්තං එබාඳු නොදන්නා දෙයක් කියන්ඩ ගියොත් ගැලපෙයිද. භික්‍ෂූන් වහන්සේ ලප්‍රකාශ කලා ස්වාමීනිි ඒ කොහෙත්ම ගැලපෙන්න්නේි නෑ බුදුරජාණන් වහන්සේ වදාලා මහනන මම් මේ කාවබෝධයෙන් මයි ප්‍රකාශ කළේ මම් මේක දැකලා මයි ප්‍රකාශ කළි මොකදද ඇත්තැම් සැප තියෙනවා ඒවා සේවනය කරනකොට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙන. මොනවද ඒ සමාධියෙන් ඇතිවන්නා වූ සැප ධාර්මික ජීවිතය තුළින් උපදවාගන්න වූ සැප ගුණධරම දියුණු කිරීමෙන් උපදවාගන්නා වූ සැප අන්න ඒ සැප ගැන බුදුරජාණන් වහන්සි වදාලා එව ඇතිකට ගණ්ඩ කියලා ඒ සැප උපදවා ගණ්ඩ කියලා ඒ සැප තුළ ඉන්ඩ කිව්වා මොකදදේ සැප තුළ කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා දැන් සමාධිය තුළ පංච නීවරන යටපත් කල්ලා ප්‍රීතිය සැපයතියෙන විතක්ක විචාර සහිත චිත්ත ඒකාග්‍රතාවේ තියෙන පලවෙනි දිහානය ආදී සමාධි මට්ටන් තියනවා එව්වයින් සැප ලැබෙනව ඒනි අපිට සල්්‍ය විය දංකරල කවදාකවත් ලබාගණ්ඩ බැරි සැප සමාධිය තුලින් ලබාගණඩ පුළුවන් අන්නේ සැප ලබන්ඩ කියනවා එතවට අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කලා මහණනි සමහාර දුක්තියෙනවා ඒ දුක් විඳින්ට ගියවොත් කුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඒ කාරණය දන්නේ නැත්තං දකින්න නැත්තං ඒක ප්‍රත්‍යක්ෂ කළ නැත්තං ඒක අදදැ කළ නැත්තං ප්‍රඥාවෙන් ස්පර්ශ කළ නැත්තං, ඒක නිකම්ම නිකං කියමනක් හැටියට කියාගෙන ගියොත් ඔය කතාව ගැලපෙද කියල ඇහවා. භික්ෂූන් වහන්සේ ල්‍රකාශ කලා ඒක ගැලපෙන්න්නේෙ නෑ ස්වාමීණි කියලා. බහගතුන් වහන්සේ ප්‍රකාශ කලා මහනනිින් මේ කාරණය මෙමේ ආරණා මම දැනගෙන හොඳට දැකලා ප්‍ර්‍යක්ෂ කරලා මයි කියන්නේ. දුක්තියෙනවා ඒ දුක් පුරුදුකරන්න එපාමොකදේවා තුළ අකුසල් වැඩිනවකුසල් පිරිහෙනෝ. මොනවාදේ අත්තකිලමතානු යෝගය දුකක් ඒ. ඒ කාලෙ මිනිසු හරියට ය ඔය විදිහට දුක්වින්දා. ඒ කාලෙ මිනිසු නොයෙක් දේවල් කරනවා. දැනුත් මිනිසු නොයෙක් දුක්විදිිනවා. සමහරු සතුම් මැරීමට දුක්විඳිනවා ක් විඳවිඳ හොටකං කරනවා නො එක් ආකාරයේ දුක්කිත ජීවිත ගෙවනු ඒ දුක්විඳි ආකාරයේ මත එයාට රැස්වවෙන්නේ අකුසලයක් මයි ඉතිං බුදුරජාණන් වහන්සේ වදාලා මේ දුක්විඳල්ල අතහරින්ට කියලා. ඊළඟට බුදුරජාන් වන්සේ වදාලා සමහර දුක්තියෙනවා ඒව පුරුදු කලාට කමක් නෑ ඒ දුක් සේවනය කිරීමෙන් අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙන. මහනනි ම මේ දැකල නැත්තන් දන්නේ නැත්තං නුවනින් ප්‍රක්ති්‍යයක්ෂකනු. කරන්න නැත්තං කරන්න නැතුව ඒම කියන්ඩ ගියොත්තෙම එක හරියනවාද. භික්‍ෂුනාහන්සල ප්‍රකාස කල ඒ හරිියන් නෑ සාමිනිි කියලා. එහෙනම් දැනගෙන දැකලා ප්‍ර්‍යක්ෂ කරල නුවනින් අවබෝධ කල්ලා ප්‍රඥාවෙන් ඉස්පර්ශ කරලායි බුදුරජාණන් වහන්සේ මේ විදියට පෙන්න ල දෙන්නේ. සමහරු දුක්තියන ඒවා සේවනය කළට කමක් නෑ. අපි දන්නවා සමහරුව ඉන්නවා බොහෝම දුකසේජීවත්වෙන. එයායට හොටකංකලු සැපසේ ඉන්න පුළුවන්. නමුත් එයා හොටකන් නොකර දුකසේ ඉන්නවා. සල්ලාල වනුත් එයාට බොහෝම හොදට සල්ලි හම්බ කරන්න පුළුවන් එයා සල්ලාලවෙෙන් නැතුවයි දුකසේ ඉන්නවා. එයාට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ඔය කසිපු ජාවාරම් මත් පැන්් මත්‍රව ජාාවරන් සම්බන්ධනු ඒත් මෙයා ඒවා කරන්නේ මෙ අමාරුවෙන් එදිනදා ජීවිතය දුක්කසේ ගෙවවා. එනිසා මෙයාට කුසල් වැඩිෙනවා කුසල් පිරිහෙනවා. දැම් භික්ෂූන් වහන්සේලාටත් එහෙම ස්වාමීන් වහන්සේලාට බෝම සරලව චාමිදයට ජීවිතයේ ගෙවාගණ්ඩ පුළුවන් හැබැයි දුකයි නමුත් දුක්පුනාාට කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනවා. නමුත් කෙනෙකුට අධහාර්මිකව බිස්නස් කරන්න පුළුවන් ඒත් ඒවා කලාම අකුසල් වැඩිෙනව කුසල් පිරිහෙන. න එවැනි තැනකදිත් ඒ වගේ දේවල් නොකර දුකසේ හිටියත් එයාට පාඩුවක් නෑ මොකද හේතුව කුසල් වැඩෙනවා අකුසල් පිරිහෙනෝ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ දුක තෝරාගත්තටකමක් නෑ කියලා. එහෙමනම් මෙතෙන්ද අපි එක දෙයක් වැඩි අවධානයක් යොමු කල්ලා කල්පනා කළ ේතුයි. ඒ තමයි කුසල් අකුසල් ගැන යම කරා ගිහින් අකුසල් වැඩෙනවනං, කුසල් පිරිහෙනවනං අපි ඒ අතහරිින්ටෝන ගිහෙවුනත් පැවිදිවුණත් යමක් කරා ගිහිල කුසල් වැඩෙනවනං අකුසල් දුරුවෙනවනම් පිරිහෙනවනං අන්න ඒ කවිද දියුණු කරගන්ටෝන්. බුදුරජාණන් වහන්සීළඟට වදාලා මහණනි මධ්‍යස්ත විඳීමත් තියෙන උපේක්ෂාවක් තියෙනවා ඒ උපේක්ෂාව තුළ ඉන්ටගියොත් අකුසල් වැඩෙනව කුසල් පිරිහෙන. ඒ හොඳට මතක තිය අගන්න මොකද උපේක්ෂා පේක්ෂාවක වට හැම උපේක්ෂාවක්ම හරිියන්නේ නෑ ධර්මය දියුණු කරන පිරිසට අපිට දැනුම හරිවටිනෝ. සමහර උපේක්ෂාහෙමනත්තාම් මධ්‍යස්ත විඳීම් තියෙනවා ඒව තුළ ඉන්ටගියෝත් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඒ තමයි සාමාන්‍ය ජීවිතයේ තියෙන මෝහයෙන් වැඩ කරන එක ඉතින් උන්වහන්සේ අවබෝධයෙන් දැනගැනි ඒ එහෙම වෙනවා කියලා දේශනා කළේ තැන් සාමාන්‍ය ජීවිතයේ ගත කරන මනුස්සේක මොන තරම් මධ්‍යස්ත හිටියත් එයාට අකුසල් පිරිහීමගුසල් වැඩීම සිදුවෙන්නේ නෑ එහෙම වෙන්ට නම් සමාධියත් තුළ හිත දියුණු කරගන්නට ඕන එතකොට අකුසල් පිරිහෙනවා කුසල් වැඩිනු අපි විදර්ශනාව තුළ හිත මධ්‍යස්ථ කරන්ට ඕනි අන්න එතකොට අකුසල් පිරිහෙනවා කුසල් වැඩිෙන. ඒක කරන්නට කියනවා. දැම් මෙහෙම කියන්ට හේතුව තමයි අර හාමුදුරුරු රෑට වලදන්ට බලාපොරොත්තු වෙන්නේ. පොඩි පොඩි සැපයක් ලබා ගන්ටනි. ඉතින් බුදුරජාණන් වහන්සි වදාලායි ඒකෙන් අකුසල් වැඩිනවා නං කුසල් පිරිහෙනවා නං ඒ අත්ත හැල්ලදාන්ට. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා මහනනී, මධ්‍යස්ත විඳීමක් තියෙන උපේක්ෂාවක් තියෙනවා ඒ උපේක්ෂාව නිසා අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා. මේ කාරණෙම ප්‍රඥාවෙන් අවබෝධ කරලා නැත්තං දැකලා නැත්තං සාක්ෂාත් කළ නැත්තං ප්‍රඥාවෙන් ස්පර්ශ කළ නැත්තං මාවිසින් ප්‍රකාසකරන එක සුදු සුද එහෙම හොඳ නෑස්වාමී කිල භික්ෂූන් වහන්සල වදාලා. යම් අධ්‍යස්තවිඳීමක් නිසා අකුසල් පිරිහෙනවන කුසල් පිරිහෙන වනන් අකුසල් පිරිහිලා කුසල් වැඩෙන වනං ඒක සේවනය කරන්ට කියලා. මම කියන්නේ ප්‍රඥාවෙන් අවබෝධ කරලා අයික බදුරජාන් වහන්ස වදාලා. ඉතින් බුදුරජාණන් වහස ඊළඟට වදාලා මහනනි අප්‍රමාදීවීමයි කළ යුත්තේ ඊළඟටඋන්වස දේශනා කරන සියලු දෙනනාම අප ප්‍රමාදී වීතු නේ. අප්‍රමාදී වෙනවා කියනෙ මුකද පමාවෙන්නේ නැතුව ඉන්නවා. ප්‍රමාදවෙන්නේ නැතුව ඉන්නවා කියන මමුකද්ද. කරන්ට ඕන දේ මුකද්ද කියලා හරියට තේරුන් අරගෙන කටේතු කිරීමයි. මේ දරම හැසිරීමේ දයක්. අප්‍රමාදී වෙනවා කියන මුකද්ද පමවෙන්නේ නැතු ඉන්නවා. ප්‍රමාද වෙන්නේ නැතුව ඉන්නවා කියැනනි මුකද කරන්ට ඕන දේ මොකද කියලා හරියට තේරුම් අරගෙන කටයතු කිරීම. මෙ දරමේ හැසිරීමේ දී අප්‍රමාදීවීම කියන්නේ? ධර්මේ හැසිරීම අංක එකට ගැනිල්ලට. තැ අපිගේ පස්සේ පස්ස ැන් මේ වැඩ ටිකරල්ලිවල්ලා මේ අධ්‍යාපන වැඩික් කල ඊට පස්සේ ධර්ම ඉගෙන ගන්නවකි ලර මොනවාහරිකද්දාලා වැඩතියෙන්වගේ පස්සට දාන්නඇතුව එකට ගණ්ඩුවන ධර්ම. තවන්න කෙනෙක්කින්ව එයා ඉගෙන ගන්නවා. තැන් ධර්මේ හැසිරීමක් සිල්රැකීමක් ධර්ම ඉගෙනනීමක් ඒ කතා මොකුත් නෑ. එයා සාමාන්‍ය රස්සාාවකට යන්ට හිතාගැන මහන්සේ වී පොන්න ඉගෙනගන්නවා. ඒයා කල්පනා කරන විභාගටික පාස්කරන කරන කල් මගේ හිසරදේ. මේ උක්කෝම සැහැල්ලුවෙනවා මේ විභාග පාස්කර ගත්ත හම තැන් ඒ වෙනුවෙන් තමයි ඒයා මහන්සි වෙන්නේ. ඊට පස්සේ ඔන්න විභාග පාසනා ඊට පස්ස එයාගේ හිසරාදේ රස්සාාවක් අනේමට රස්සාාවක් කිය කියා හැමතැන්්ඩ මිල්ලුම් පත්්‍රදාන සම්මුඛ පරීක්ෂණවලට යනවා. ඔන්න දැන් මෙයා රස්සාාවක් හොයාගන්නකං ඒවෙන්ුවෙන් කැපවෙනවා. ඔන්න රස්සාාවක් කම්මනාාට පස්සේ මටම කියල තැනක් තියෙන වන තමා හොඳ ගේලවන්න රස්සාාවෙන් පසේ ඊළඟට කල්පනා කරනවා. ඉතින් අයවෙලාහරි ඉඩමගන්නවා දැන් ඉඩමාරගණනිතින් රසාාව කරකර නයගේවගේවා ඉන්න. ඔන්න ඊළඟට එයා කල්පනා කරන නිකං ඉඩම මොනුවටද තිබිලා ලස්සන ගේ පොඩ්ඩ කලන්ටඕන. ඔන්න දැන් ගේ හදන්ට කල්පනා කළ ඊට පසීතින් ගේ හදල ඉවරුුණාට පසසිමුද කසා දෙයක් එයා කල්පනා කරනවා. හ මදල හරන්නන්නේ නෑ කසාදයක් බැන්දෝොත් හරියයි. ඔන්න ඊට පස්සේ මේක තමා මෙයාගේ ලෝකේ. ඊට පසේ ගැන කල්පනා කරනවා. ලියුම් ලියනෝ තනියම කතා කර කරරින්න. ඔය ඔක්කෝම කරගන දැම් මෙයාගේ ලෝකේ තමයි එයා ඉන්න. ඊට පසේ මොකද වෙන්නේ බැන්ඳල විවාහවෙල අවරුද්දක් දෙකක් තුනක් යනකොට කල්පනා කරනු අනේ මේ ලමයි ලැබෙනවුව ළමයිටික ලොකු කරගන්ට. මොනවා කරලා හරි මට මේ ළමයිටිකට උගන්න ගන්ට ඇත්නම්. ඊට පස්සයාර ක්ඩ බොන්්ඩ මට නැත්කමන්නේ මේ ලමයිටිකටණ්ඩ බොන්ඩ දෙන්නටඕන ලමයිටික උස්මහත් කන්නුනු ගන්නන් ටඕන කෙලයිට. ලොක්කු හිසරදේක මෙහම තමයි යන පිවෙල ඊට පස දැන් ඔන්න අමාරුවෙන් ගන්නගත්තා ඊට පසේ ලමයින්ට රස්සාවල්න මෙයා කල්පනා කරන අේ මයින්ට හොඳ ිගනගත්තා නේ දැන් අමාරුවෙන් රස්සාවල්ටිකුත්ගත්ත ඊට පසේ කල්පනා කරන ලමයි අනිකඩයි. අනේ මගේ එකම ඉසරදේ එනිසාම ළමයින්ගෙන් නිදහස්වෙන්ට ඕන ඔන්න ඊට පස්සේ කෝම උපපර වැට්ටි යොදලා මහන්සි වෙලා සමහට නරක වැඩත් කල්ලා ආවා විවාහ වැඩ කේන්දර හදලා එව කොම කරලා ඔන්න ඒ වැඩත් කරලා දෙනවා. ඊට පස්සේ කල්පනාගනු අනි මට මේ මුුණපුුරු මිනිබිඩියෝ දාලා යන්ට බෑ. ඔන්න ඔහොම යද්දි මෙයා ඇඳට වැටෙනෝ. මෙයාග ජීවිතයේ තුළ දැන් දන්නෙම නැතුව යත්තු අයවුරුධද වෙලාන අඩ වැඩ කෙරෙන අතරෙම මෙයාගේ ජීවිතය තුළ තමාට කියලා ලබාගත් කිසි දෙයක් නෑ. මෙයා දැන් තනිවෙනෝ. මෙයා බලාපොරොත්තු වෙනවා මුුණුපුරු මිනි පිරිියන්ටික ළඟටම් වෙලාහිදී කියලා. නමුත් එයා ඉන්නෙ නෑ එයාට වැට තිය නො එක්කං යනවා ලමයින් ඩස්කෝලයන්ට තියනො. හොම අමලා ගාවතියලා පුළුවන්ද. ඊඩ පස කවුරුත් නෑ. නමුත් මෙයාගේ ලෝක අරගො ගොඩවල් කීපයක් ගහගත්ත ඒටික ඔක්කෝම තියන මෙයාට වෙන දෙයක් නෑ දැන් සාමාන්‍ය යමක් අත්හරන්නේ තවත් එකක් අල්ලගෙන. එතකොට අ මේක අතහරට නම් කුසල් අල්ලගන්ටෝන හිත සුගතියේ පිහිටවා ගන්ටෝන. ධරමය අල්ලගන මේක අත්හරින්ඩයි කියන්නේ දැන්වෙලා තියන දරමය අල්ලගන්ට ධර්මයන් නෑන ඔක්කෝට විස ධරමය අතායනවා. දෙමවපියෝ උනත් බලට තරුණ දරුව පැවිදිවනොත් එහෙම හරියට දුක්වෙන අඩා වැලපෙනවනි. මර ලතෝනි දීලාට නොමුකක්වත් මේ විනාසේකට යන අද යුද්ගකට යනවද. අඩි ලක්ෂයක් දෙක් පොලොව යට සිදුරකින් ඇතුළට බහිනවද. මේ මොකක්ද මේ පැවිදි වෙනවා කියන්නේ. මරාගෙන මැරේගෙන අඩනෝ. කැම්මති නෑ සහර් ලමයි පැවිදිෙනකට ඔන්න දෙමවපියෝ සෑහෙන්ට බට බටදානවා. දෙනෑ එන්ට හැයිඒ තරුන් ලමයි කාලා බිල නයිට් ලබ්බොල ගිහිල්ලා නරක මිනිස් වාසය කරගන මද්‍රවිය මත්වතුර බීගන වැනිවැනිී ගෙදරෙනවනම් අන්න මව්පියන්ට හරිසාතුට ඉනහාවින්න මගේ පුතා වීරයා කියලා. එයාල ගිතේ දැන්තාව පුතා වීරයා කියලා. අ මහනවෙන්ට ඒ ගුණ දහම් ලකින්ට බනවහාවනා කෑන්න ගෙොත්තිව වන අපේ ාටත් ඔොලු අප්සට් වෙලාදකු න්න මානසික ෙදක්දකයයි. අන්න අරු භාවනාකකරන්න කොච්චරලි පන්සරේමයි ගිහිල්ල. ඕව කී කියයක් දුක්කෙනවා. ඔන්න මෙහෙමින්න මෙයා තනි වෙන වෙලා වෙනෝ. අල්ල ගණ්ඩ මොකක්වත් නෑ බුදුරජාන් වන්ේ අන්න බන්ඳු වයට ලස්සන ගාථාවත් දේශනා කළ. පුත්තා මත්ති දනම් මත්තිී ඉතිභාලෝ විහන්ජති. අත්තාහි අත්ත නූ නත්ති කුතෝ පුත්තා කුතෝ දන. නුවන නැති එක්කෙනා මට ළමයිඉන්නවාන . බලා කියයා ගණන්ඩ දේපල වස්තුව තියෙනවන කිය කියා ඒ වෙනෙන් වැලපීගෙන වැඩ කරනු. අන්තිමේද තමාට තමාවත් නෑ. දරුවෝ කොහන්ද ධනේ කොහහින්ද. බලන්ට බුදුරජාණන් වහන්සේ මේ මනුස්්‍යෝදිහා කොච්චනම් බලලද මේ විදිට දේශනාවට ගන්න ඇත්ති කියනවා ඇති. උනාසකි මුුව මේවා එළියට නිකුත් වෙන්නේ. ඔන්න ඉතින් කල්පනාකර කරඉට වෙලාවට චිත්‍රපටිය වගේ මතක් වෙන. මයි හුතල්රපු ැට ඉඩ ඩංගත්ත හැටි ිවදරව හද වැැට ළමයි වෙනුවෙන් එහට මෙහට දුවපපු හැට මදක් වෙන්ට වෙන් මෙට දැන් එල්ලෙන්ට වෙන දෙයක් නෑ මතක් වෙන දේම එල්ලනවා. එල්ලිච්ච ගම මෙයා මැඩෙනෝ. මැඩිලා ඔන්න එනවා ගෙදර ඉන්න තැනක් නෑ ඔන්න දුටුවට කාටත්න පෙන අටුවලට එහමෙනත්තන් දම් මෑස්සට නගන? දොරමුල්ලි ඇඳයාට ටෝච්චි ගහල බලනෝ ඔන්න ඇදයටට ඉන්න ඇවිල්ලා දැන් ළමයි ලෙඩවෙනෝ මනුපුරර් මිනිපිරිියෝ ලෙඩවෙනෝ කෑම රහනෑ රන්ඩු සර්වල් ඔන්න එක්කනෙ බයිවෙලා කෑ ගහනෝ ඔන්න අසවලා ඇවිත් අතින් ඇද්දා කියලා කියනවා ඉරස් හීනෙන් දැක්කා කියලා කියනවා න ඇල්ලුවවා බෙල්ල මිරිකණන්ඩ හැදවා කියලා කියන. ඉ මේ මලකරදරයේ මැඩි ලවත් අපට නිදහසක් නෑන කියලා බනිනවා. මේ තමයි රටාව මේ අනස්වභභාව යෝක තමයි. ප්‍රමාදයට අප ප්‍රමාදයට ඒකට කියන්නේ ප්‍රමාදේ ස්වාමීන් වහන්සේලාටත් මේ වගේ වෙනවා. ඔන්න පන්සල් හදන්ට ස්ථාන හදන්ට ගෝල බාලයෝ හදන්ට ගේටු හදන්ට තොරං හදන්ට මුළු ජීවිතේම කැප කරනවා කැපලලාට පස්ේයාගේ ඔලුව වෙච්චරයිදයෙන්. මැරිල්ලා පන්සල්ට මෙනවා ලබාගත්තු මුකවත් නෑ. ඒ තමයි ප්‍රමාදය බුරජාණන් වහන්සේ වදාලා ඒනිසා කළ යුත්්‍ය අප්‍රමාදිවීමයි. බුදුරජාණන් වහන්සේ වදාලා. බයක්වෙන් නැති අප්‍රමාධී වෙන්ට ඕනනි නැති අයත් ඉන්නවා. ඒ රහතන් වහන්සේලා. අප්‍රමාදී වියේතු නැත්ති. රහන් වහන්සේලා විතරයිකෙන. අනි සිලු දෙනා කරුණු තුනක් සම්බන්ධින් අප්‍රමාදිීවෙන්ට ඕන. මොකද්දී. අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානා, ධර්මය හැසිරෙන්ට පුළුවන් තැනක ඉන්ටෝනෙ එතකොට පලවෙනි කාරණය අප්‍රමාදීව දධර්මය හැසිරෙන්ට පුුවන් තැනක ජීවත් වවීම. දෙවැනි කාරණය කල්්‍යාන මිත්‍රයක් ඇසුරු කරට ඕනි. බලන්ට කල්්‍යාන මිත්‍රය ධර්ම මාර්ගයට කොච්චර පිහිට වෙනවාද. තුංගනි කරුණු තමයි ඉන්ද්‍රිය ධර්ම සමකරමින් දියුණු කිරීම. මේ ඉන්ද්‍රියකිව්වේ ශ්‍රද්ධහා වීරිය, සිහි සමාධය විදර්ශනා ප්‍රඥාව මෙන්න මේවායි අඩු වැඩිකමක් සොයල බලබලා වැඩි ඒ වගේ ගානට අඩු ඒවා දියුණු කර කර. පරිිම වැඩිල තියනෙ එක බලන්ට ඕන ඊට පස අනිත්්‍යව ඒ ගාන්ට දියුණු කර සමකරන්ටඕන්. තැන් සමහරුන්ට ශ්‍රද්ධාව හොඳයට තියනවා. වීරිය මදි. ඒයා එහෙම නං ශ්‍රද්ධ ගාන්්ඩම් වීරය දියුණු කරගන්නට ඕන කියන්නේ එකයි. සමහර විට වීරය දියුණු කරට. බාධාව සීහ පිහිටන්නේ නෑ. එහෙනම් එයා සහ පිහිටවන්ට ඕන සමහරුන්ට සමාධිය නෑ සමාදය දියුණු කරන්න ඕනි. සමහඩු නුවනින් විමසන්න නෑ නුවනින් විමසීම දියුණු කරන්ට ඕනි. මේක තමා ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නවා කිය කියන්න. අන්න එතකොට ඒ සියරු දෙදාටම අප්‍රමාදීවීමේ ලබන්න වූ ප්‍රතිඵලය වන අරහත්වය අවබෝධ කරගණඩ පුළුවන්. ඉතින් පින්වත්ති මේ දේශනාවේ දිගට අපිට කතා කරන්නට දහම් කරුණු කීපයක්ම ඉතුරු වෙලා තියෙනවා නමුත් අද අපිට ලැබෙන කාලේ අවසන් නිසා අපි මෙතනින් දරමානු ශාසනාව අවසංකරන එතකොට ඔබට හොඳට මතකතියාගන්ට ලේසි අප්‍රමාදය ගැන බුදුරජාන් වන්සේ වදාලේ මේ ශාසනය කටයුතු කරන අයගෙන් අප්‍රමාදී නොවේතු එකම කෙනා රහතන් වහන්සේ විතරයි ඇරෙන්ට් අනිස් සියලු දෙනා කරුණු තුනක් සම්බන්ධය එහෙමනං අප්‍රමාධීවෙන්ට ඕන කිව එක කියන්නේ දර මේ හැසිරෙන්ට පුළුවන් තැනක ඉන්ටෝන ඒ වගේම දෙවැනිකාරණය කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කිරීම තුන්වෙනි ගොඩක් වැදගත්වෙනවා ඉන්ද්‍රිය දරම සමකරමින් දියුණු කිරීමතකොට අර කිව්වා අපි විශේසෙන් අර සාමාන්‍ය අපිට පේන ගොඩක් අයගේ ශ්‍රද්ධාව පැත්ත ටිකක් දියුණු වෙලා තියෙනවා අනිකුත්කාරණ දියුණ වෙනවාඩුයි එතකොට අපි හැමදිස්සේම ඒක දිහා බලබලා අට ස්්‍රද්ධාව හොඳට තියෙන අපිතම නිකං මෙහෙම හිත මුදාහරණයක් විදිට ස්්‍රද්ධාව සීයට පණහක් තියෙනවා හැබයි වීරිය එතට ප්‍රාඥාව අනිකුද්දේවල් තියනෙ දහයයි පහයි එකයි වගේ එෙමනං අපි අට ශ්‍රද්ධාව තියෙන ගානටම ශ්‍රද්ධාව පණහත් තියෙන් වනා අර වීරියත් ඒේ පණහට ගේෙන්ටෝන් එතකොට සමාධියත් ඒ පණහට ගේන්ට ඕන හැමදිස්්‍යම මහන්සි වෙන්ටෝන එකකට අප්‍රමාදීව. එතකොට ඒක දැන් සීියට සීියක්ය අන්ුවෝ නීටපස දැන් ඒටික සමට්ටන් උුණහම ආපවු් ඉතුරු කොටස සියයට සීයක් වෙන්න ශ්‍රද්ධව අඩු පහඩු ටි කදාගන්නට ඕන. එතොරේ දැන් පණහපනා ඊළඟට ඇවිල්ලතිේ නඩ වේරිය සමාධිය ප්‍රඥා ඒටිකත් ආපහව් සමමට්ටං වෙන්ට ඕන් මෙන්න මේටික ගැන නිතරම අප්‍රමාධි වෙලා කටයුතු කරට ෙනවා. එතකොට ඒ අප්‍රමාදයෙන් ලබන ප්‍රතිපාලයමුකද්ද අරිහත්ව එමනත්තන් අමාමහා නිවන අපි හැමෝටම ශක්ෂාත් කරන්න පුළුවන් ඔන්න ඔොවිදිට තමයි මේ කීටාගිරි සූතරේ අද කොටසපි අවසංකරන්න ඉතුරුටික අපි තවසතියක සාකච්ඡා කරනවා එහමනම් මේටික හොඳට මතකතියාගෙන අපේ ජීවිත්ව ල අපිය පුඩුදු පුහුණු කරගන්ට මහන්සි ගන්ට ඕන අපි හැම දෙනාට මේ බුද්ධ සාසනි අමාමහා නිවන කරායන්ට තුළ මාර්ග සකස් වෙනවා. ඔබ පි හැම දෙනාටම උතුම් භාගගිය උදාවේවාකිල අපි ආසරවා දදිිෂ්ටාන ඇටි කරනු. එ වගේම පින්කමට දායක වෙන පින්වත් පිරිසහි කරලපි පින්පෙත් අනුමෝදං කරන්න ඕන අද දවසේ උත්තුම් පින්කමට පින්බර දායකත්වය ලබා දෙනු පින්වත් පවුල් හතරක පිරිස ඉන්නවා කුරනෑගල උහුමීහය ප්‍රදේශයේ නෑදෑ හිතමි තුරන් පිරිසක් උතුම් පින්කමට පින්බ දායකත්වයක් ලබා දෙමින් කල්පනා කරනවා දරම දේශකයන් වහන්සිෙහැටියට අපටත් දායකත්වේ දැක්කුූ ඒ සැම දෙනාටමත්. ඒ සලු දෙනාගේම පවුල්ලොල සිලු ඥාතීන්ට. ත්‍රිවිධරත්නයේ ආසිරුවාදෙන් සෙතක් යහපතක් වේවා කියන ප්‍රාර්ථනාවඒ වගේ මේ සියලු දෙනාගේම නමින් මියගිය පින් බලාපොරොත්තුවන සියලූම නෑදෑහිතමිතුරන්ට පරලෝ වසේ මේ පිම්පෙත් ලැබිලා එයාගේ සසර සුවපත් කරගෙන උතුම් නිවැනිින් සැනසෙන්ට භහග්ගි ලබේවා කියන පුුණ්‍යානුමෝදනාව සිද්කරනු. එවගේ මහරගම එස්ට පුෂ්පා රංජනී සහ මහින්ද පොන්නම් පෙරුම කියන මව්පිය දෙපල පින්කමට දායක වෙලා බලාපොරොත්තුවෙනවා. ඕස්ටේලියාවේ අධ්‍යහාපනය ලබන තුළිත් නේලක නිපුුණි නිහන්සා, ජනුද සේලක කියන දරුවන් තිදෙනට එ වගේම සදිනි පාලිත කියන දියනියටත් ත්‍රීවිධරත්නී ආසිරුවාදෙන් සෙත සාන්තිය සුවපත්භාවේ සැලසේවාක ආසිරුවාද කරන්ට දෙපාර්ශුවයේ මියගිය දෙමව්පියන්නඇතුළු නෑදෑ හිතමිතුරන් හැමදිනාටම පරලො වසිං පින්පෙත් අනුමෝදං කරන්ටත් ේශකයන් වහන්සේ ඇටට අපටත් දරමස්්‍රවනය කරන සෑම දෙනාටමත් තුනරුුවන්ගේ ආසිුරුවාදයෙන් සෙතසාන්තිය ප්‍රාර්ථනා කරන්ට.ඒ වගේම ඇඹිලිපිටිය කැටගල්ලාර ආනන්ද සෙවනි පදිංචි එදිරිමාන්නගේ වසන්ති ඇතුළුවේ පින්වත් පවුලේ සිලු දෙනා දායකත්වය දරමින් බලාපරොත් වෙනවා වසරතිස් තුනකට පෙරමියගේ ඉදිරිමාන්නගේ දේවිත් පියතුමන්ටත් වසර තුනකට පෙරමියගිය සමරප්පුලිගේ ජයසිරී ස්වාමයා ඇතුළු නමිම්මියගිය සෑම සියලු දෙනාටමත් පරලො වසිෙන් පිින්පෙත් අනුමෝදං කරන්ට සුජීවත්වඉන්න මෞතුමියට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්ට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින හිරුක හන්සන සාමාන්‍ය පෙළි භාගයට පෙනී සිටින. ගගන අභිෂයෙක් උසස් පෙළ විභාගයට පෙනේ සිටින පාරමී චිරාත් සෞභාග්‍යයා රසාංජලී කියන එ පෙන්වත් දරුවන්ට තුනටුවන්ගේ ආසිරුවාදෙන් අධ්‍යාපන කටය තුළයි සාර්ථකත්තය සහ අනාගත ජීවිතයේ සෙත සාන්තිය පාර්ථනා කරන්ට. හැම දෙනාටම ඉක්මන් ධර්මාවබෝධය පිණසත්. මේ පින් හේතුවාසනාවේවා කියල ආසිරුවාද ලබන්ට කල්පනා කරනවා. ඒවගේම, ඇමරිකාවේ ලාස්වේගාස් නුවරවාසේකන සුමිත්‍රා කළුතුොට මහත්මිය සෑම වසටකම් වගේ අද දවසිත් මේ පින්කමට පින් බරදායකර්තය දරමින්. දේශකයන් වහන්සේ හැටියට අපට නිදුක් නිරෝගී සුවේ ප්‍රාර්ථනා කරනෝ වගේම මීට මාස හතරකඩ පෙරමියගේ සරෝජා දමයන්ති කළුතොට සහෝදරයටත් ගුණවති කළුතුොට මෑනියන්ටත් මාටිං සිල්වා පියතුමන්ටත් පළොවාසයෙන් පින්පෙත් අනුමෝදං කරන්ට කල්පනා කරනවා මෙ මස උපන්දිනී සමරණ රසුල හසරිින්ද පුතුටත් ගාමිණී කළුතොට නිමල් කළුතොට යන සහෝදරයන්ටත්. නිදුක් නිරෝගී සුවය දීර්ගාවිස ප්‍රාර්ථනා කරන්ටත්, නෙත්තෙෆෙම් කාරරිමන්ඩලේටත් තුනුරුවන්ගේ ආසිුරුවාදී ප්‍රාර්ථනා කරන්ට, කොරෝනාරෝගයෙන් පෙලෙන සලු දෙනා ඩික්මං සුවේ ප්‍රාර්ථනා කරන්ටත් කල්පනා කළ තිබෙනවා. ඉතිං එහෙම නං අද දවසේ. මේ උතුම් දරමානු ශාසනාව ලෝකේ පුරාමින් ඔබට ශ්‍රවණය කරන්නට බහග්ග ලබාදමින්. පින් බර දායකත්වය දක්වනේ පින් වස්සිලු දෙනාගේ අරමුණෝල හැටියට. මේ උතුම් පින දෙවි අන්ට ලැබේවා දෙවියෝ සතුටෙන් අනුමෝදංව දිවේසුරු දියුණු කරගනිත්වා, ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනිින් සැනසීම උදාකරගනිත්වා. පින්කමට දායකත්වය දරනේ නම් සිහිපත් කළ පින් වස්සිලු දෙනාම බලාපොරොත්තුන නම් සඳහං කල නමින් මියගිය, මෞද දෙමව්පේ නෑදෑ හිතමිතුරු වැඩිහිටි සෑම දෙනාට පරලො වසියෙන් පින් ලැබේවා. ඒ ඇගේ සංසාරජීවිත සූපත් කරගෙන උතුම් නිවැනිින් සැනසීම උදා කරගනිත්වා. සුජීවත් වඳගෙන පිංකමීදාය කත්වය දැන් නම් සඳහංකළ. ඒ පින්වා සෑම සිරු දෙනාටත් යැයි බලාපොරොත්තු හැම දෙනාටත්. මෙලවජීවිතේ නිදුක් නිරෝගිසුවය තිර්ගායිසවේවා සෑම යහපත් බලාපොරොත්වක්ම සපලවේවා. ඔබා පිහැම දෙනාටම සංසාරදුකින් අතමිදී. උතුම් මමා මහනිවඩින් සැනසිෙන්ටමි මහාපින පාරමිතාවක්ම වීවා ආකා සට්ඨාචබුම්මට්ටා දේවා නාගාම ඉදදිිකා පු්ඥන්ත අනුමෝදිත්වා චිරන්රක්කන්තුලෝක සාසනං චිරන්රක්කන්තු දම්ම දේශනං චිරන්රක්කන්තු තුවං සදා